දැන් පසුගිය කාලය තුල විශාල වශයෙන් විපක්ෂය දිගින් දිගටම මේ මුළු රටම ලොක්ඩවුන් කරන්න ලොක්ඩවුන් කරන්න ලොක්ඩවුන් කරන්න කියලා වෙලා විශාල උද්ඝෝෂණයක් විශාල චෝදනාවක් රජයට එල්ල කළා. මේ දින තුනක කාලය තුලදී ලොක්ඩවුන් කළාම කොටස් වශයෙන් කළත් ඇති වෙලා තියෙන පීඩනය දැන් ජනතාවට ඇහැදිලි වෙනවා. ගොවියෝ ගත්තත් සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවෝ ගත්තත් ඕනෙම ලොක්ඩවුන් කිරීමකදී ඉතා විශාල පීඩාවකට සාමාන්‍ය පොදු ජනතාව පත් වෙනවා. එහිදී රජයේ වශයෙන් අපි මේ ජනතාවට ඇතිවෙන අපහසුතා මැඩපැවැත්වීම සඳහා අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ ටික රට පුරා බෙදාහැරීම සඳහා වෙන වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා. මේ අවස්ථාවට අපේ කොළඹ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික්ක ලේකම්තුමත් නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු සූරියපටබැඳි මැතිතුමත් අපේ පාරිභෝග කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමතිතුමත් අපිත් ඇවිල්ලා සාකච්ඡා කළේ. දැන් ආනයනය කරනු ලබන අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩත් දේශීය වශයෙන් නිපදවන භාණ්ඩත් කේන්ද්‍රීය වශයෙන් පිටකොටුව වෙළඳපොළට තමයි ලැබෙන්නේ. දැන් අද දිනේ ඊයේ දිනේදී කවුරුත් පිටකොටුවට භාණ්ඩ මිලදී ගැනීම සඳහා වෙළඳුන් ඇවිල්ලා නැහැ. ඒ නිසා අපි තීරණය කරලා තියෙනවා හෙට දිනේදී ලංකාවේ පුරාම ඉන්න මේ තොග ප්‍රවාහනය කරන වෙළඳ ව්‍යාපාර ආයතනවලට ඒ ප්‍රදේශයෙන් බලපත්‍රයක් ලබාගෙන පිටකොටුවට පැමිණලා ප්‍රාදේශීය ලේකම්ගෙන් මේ පිටකොටුවේ තොග වෙළඳ පොලෙන් තමන්ට අවශ්‍ය ද්‍රව්‍ය තොග වශයෙන් පමණක් අරන් යන්න පුළුවන්. සිල්ලර වෙළඳාම සඳහා කිසිසේත් විවෘත වෙන්නේ නැහැ. ඒ නිසා ඒ සඳහා මේ වෙළඳ සංගමේ ප්‍රධානීන් මෙතන ඉන්නවා. ඔවුන් සියලු දෙනා එකඟ වෙලා තියෙනවා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් මේ තමන්ගේ භාණ්ඩ තොග රට පුරා ඉන්න මේ තොග වශයෙන් රැගෙන යන ව්‍යාපාරික ආයතන වලට බෙදාහැරීම සඳහා හෙට උදේ පාන්දර සිට පිටකොටුව තොග වෙළඳ පොළ විවෘතව තියෙනවා.